ගරු නිහා ගලපත්‍රි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 22යි ගරු මූලාසනට මන්ත්‍රීමනි මම ඉතාමත්ම ලැජ්ජාවටපත් වෙනවා මොකද දීවර පවුලකින් පැවත එන දීවර පවුලක සමාජිකයෙක් විදියට වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු වෙච්ච දිලිප් පෙදරච්චි මැතිතුමා දීවර කර්මාන්තය විනාශ කරන්න දීවර කාර්මිකයා වලපල්ලට දාලා දාන්න දීවර කර්මාන්තෙන් යැපෙන මිනිසුන්ගේ සීදිවි හානි කරන්න දීවර කර්මාන්තය ආර්ථිකව විහිදෙන දීවර කර්මාන්තාත්ව විහිදෙන ඒ කර්මාන්ත විනාශ කරන්න මේ ගේන 50 සංශෝධනයේ ඉතාමත්ම යහපත් එකක් කියලා තමන්ගේ ශ්‍රී මුකයෙන් වැදෑරීම පිළිබඳව මම ඔහුගේ කතාව දැඩි පිළිකුලෙන් ඒ වගේම අවචාවෙන් බැහැර කරනවා මම විශ්වාස කරනවා ඔහුගේ කතාව නෙවියේ ඔහු කාගෙන් හරි ලියලා මං අහනෝ ලිය ඔය ලියාපු කතාව පළවෙනි කොටසේකේ ඒක රයින් වික්‍රමසිංහ මහත්තයා හදලා දුන්නද අගමැතිතුමා නැත්තම් මෛත්‍රීපාල සිරිසේන මහත් හදලා දුන්නද නැත්තම් දියර අමාත්‍යංශ කවුරු හරි නිලධාරියෙක් හදා දුන්නු කතාවක්ද කියලා මං අහන ඔහුගෙන් මේ කරේ කියලා ඒ නිසා නැවත නැවතත් මං මේ කතාව මේ ප්‍රකාශය මුළුමනින්ම සමස්ත දීවර ජනතාව වෙනුවෙන් හෙලා දකින්න අතර මහෝගෙන් ඉල්ලා සිටනවා මේ රටේ ඉන්න දීවර ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා ඒ වගේම ගරු නියෝජ්‍ය ගරු අමාත්‍යතුමාගේ කතාවත් පිළිතුරු කතාවත් ඒහා සම්පාතව සිද්ධ වෙනව නම් මට කියන්න තියෙන්නේ මුළු රටේම ඉන්න ජනතාවට දීවර ජනතාවට යුරෝපීය සංගමයෙන් පිටයි කියලා ගරු මූලාසන මන්ත්‍රීමනි ඇමරිකන් අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ යුරෝපීය රටවල් අපි දන්නවා සිය ආර්ථික සමාජික සංස්කෘතික දේශපාලන ආධිපත්‍ය මුළු ලෝකෙම පතුරවලන්න ඒ තුල තමන්ගේ ඒකාධිකාරය ගොඩනගා ගන්න එක දවසකට ඒ රටේ ජාතික ආදායමෙන් ඩොලර් බිලියන ගණන් ඩොලර් බිලියන ගණන් විදම් කරලා ඒ රටවල වල ආර්ථික සමාජික සංස්කෘතික ප්‍රශ්න හැමතෙම තියෙද්දි ඔය පැත්තකට දාලා සිය ප්‍රයත්න ආරක්ෂා කරගන්න විවිධාකාර පරිශ්‍රණවල නිරත වෙනවා අභ්‍යවකාශ පවා ඒ තමන්ගේ ප්‍රයත්න ආරක්ෂා කරගන්න අන්නේ නොසන්දා ලුමනාව ඉෂ්ට කරගන්න වුන් ක්‍රියාත්මක වෙනකොට ඊට සාපේක්ෂව අපේ රටේ පාලකියොත් විෂයභාර යමාත්‍යවරුත් නියෝජ්‍ය අමාත්‍යවරුත් නිලධාරිනුත් ඒ ඒ ඒ දෙයට උඩගෙඩි දෙමින් ඒ දේ ඉෂ්ට කරන්න මුළු රටේම ඉන්න දීවර ජනතාව යැපෙන ජනතාව කර්මාන්ත කරන ජනතාව කර්මාන්ත ආස්තු ජීවත් වෙන ජනතාව වලපල්ලට යවන්න කැස කනෝ නම් කඩේ යනෝ නම් ඒ තරම් පිළිකුල සහගත ක්‍රියාවලියක් තවත් අපේ රටේ නැහැ කියන එක මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා යුරෝපීය සංගමේ ඒ ලැබෙන සොච්චම් මුදලට යට වෙලා වාල් වෙලා තමන්ගේ සිය ආත්ම කරුත්‍ය අභිමානයේ පාව දෙමින් අපට කමක් නැහැ තමුන් නාසලා අගමැතිවරයා විදියට ජනාධිපතිවරයා විදියට ඇමතිවරයා විදියට නියෝජ්‍යමන්ත්‍රී විදියට තමුන් නාසලා කඩේ යන්න පාව දෙන්න නමුත් රටේ ජනතාව ජීවත් කරවන්න ජාතික ආදායමට 2%කට කිට්ටු මහන්සියක් දරලා ඒ යහපත කරන ඒ දීවර ජනතාව ඒ යුරෝපීය හවුලේ ඒ සොච්චම් මුදලට වහල් බාරපත් කරන්න අපි මොන මාකාර කිව්වක්වත් ඉර දෙන්නේ නැහැ කියන එක මම මේ මොද පැහැදිලිව කියනවා
ඒක නිසා තේරුම් ගන්න 21 වෙනි සිය වසේ ලෝකෙ ඉදිරියට යද්දී තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න අධිරාජ්‍යවාදී ඉස්සරහට යද්දී අපි කල යුතු වෙන්නේ ඒකට උඩගෙඩි දෙන එක නෙවෙයි ඒකට සහයෝග දෙන එක නෙවෙයි අන්න උන්ගේ වහලුම් බවට පත් කරපු අපි ඒ වියගහෙන් මුදා ගන්න රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දීවර ජනතාව වෙනුවෙන් යහපත කරන් තමයි අපි අපේ පැත්තෙන් අපේ හැකියාව අපේ දක්ෂතාවය ඒ වගේ පනත් සම්මත කරන්නත් ඕන පනත් සංසන්දනය කරන්නත් ඕන අන්‍ය අවස්ථාවය පෙරදරි කරගෙන යයි කියන එක මම මේ මොහොත ප්‍රකාශ කරනවා මේ පනත් සංසෝධනය තුලින් මම දකින්නවා මේ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක් විදියට අපමණ රුණක බලපෑමක් මොන මාකාර කිවක්වත් තහංචියක් බාධාවක් ප්‍රශ්නයක් ගැටලුවක් ජාතන්තර මුහුදේ සහ අපේ සතම් දෙසිය තුල දේශීය ජල තීරේ තමුන් නාන්සලගේ සහයෝගයෙන් සහ බලහත්කාරයෙන් ඇතුල් වෙලා අපේ මස්ස සම්පත කොල්ල කන විනාශ කරන ඒ දීවර විදේශ දීවර යාත්‍රාවලට විදේශ දීවරයින්ට කිසිදු ආකාරයක තහංචිය බලපෑම ගැටලුවක් මේ ප්‍රස සංශෝධනයෙන් ඇත්තේ නැහැ ඒ සෑම දෙයක්ම කරලා තියෙන්නේ අපේ දීවරයගේ බෙල්ල හිර කරලා අපේ දීවරයා ඒ යුරෝපීය සංගමයේ නැමති ඒ තහංචිව ඒ තහංචි නැමති වියගහට බැඳලා ඔවුන්ගේ සියති විහාර ටික නවත්තන්න ජාතන්තර මූදර පිවිසෙන්න තියෙන අවකාශය මුළුමනින්ම මේ පනත් සංශෝධනයෙන් නවත්තලා තියෙනවා ඒක අපරාධයක් ඒක නිකම්ම නිකම් අපරාධයක් නෙවෙයි ඒක ජාතික අපරාධයක් ගරු අමාත්‍යතුමනි ඒක නිසා මේක මතක තියාගන්න දීවරය වලපලට යවන්න දීවර කර්මාන්ත විනාශ කරන්න දීවර කර්මාන්ත යපෙන මිනිස්සුන්ගේ සියදිවි හානි කරගන්න අටවපු කෙමනක් උගුලක් කියන එකයි මා විශ්වාස කරන්නේ ඒ වගේම මම පැහැදිලි කරන්න ඕන පනත් අවශ්‍යයි සංශෝධනත් අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ පනත් අවශ්‍යනේ මොකටද යදාල ක්ෂේත්‍රයේ සංවර්ධනයට කර්මාන්ත යෙදෙන යැපෙන යාෂ්ඨ කර්මාන්තවල ව්‍යාපාරවල යෙදෙන අයගේ අගතියල නෙවෙයි ප්‍රගතියට ජාතික ආර්ථිකයේ වැඩි දායකත්වයක් ලබා දීමේ උවමනාවෙන් තමයි අපි එක සකස් කරන්න ඕන මොකද්ද මේකෙන් කරලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය වලපල්ලට යවලා යෙදෙන යැපෙන එමත ව්‍යාපාර කරන ජනතාව මහමකට ඇදලා දාලා උන්ගේ ජීවිත අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කරලා විදේශීය සංවිධානවල උවමනාව නග්නව ඉටු කිරීම තමයි තමුන් ආසන මේ 50 සංශෝධනයෙන් කරලා තියෙන්නේ කියන එක මා ඊටමත් පැහැදිලිව කියනවා ඒ නිසා ඒ මත ව්‍යාපාර කරන ඔව් ඒ අය ගැන අපට ගැටලුවක් තියෙනවා මොකද අබ්බන් රොණ කිව්වත් දැනුමක් අවබෝධයක් දීවර ජනතාව පිළිබඳව අපමණ රොණක හරි තැක්කුමක් තියෙනවා නම් මේ වගේ අපරාධකාරී පනතක් මේ වගේ විනාශකාරී පනතක් ගේන්නේ නැහැ සංශෝධනයකට ලක් කරන්නේ නැහැ කියන එක මා විශ්වාස කරනවා මා කියන්න ඕන දැන්ට වර්තමාන දිව දෙපාර්තමේන්තුවේ ඉන්න අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔව් මිට මාස 4කට පෙර කුඩාවැල්ල දීවරයා විසින් ඔහු කැදෙව්වා කුඩාවැල්ලට කැදවලා ඒ කුඩාවැල්ලේ දීවර සම්පකාර සමිතිය නැගිනර කුඩාවැල්ල ඒ සමිශාලාවට දීවරයා ගෙන්නුවා ව්‍යාපාරිකයා ඒ වගේම බෝට්ටු හිමියා දීවරයා දීවර ගැණියා ගෙන්නෝලිවල්ලා මේ පිළිබඳව පැය ගානක් මේ මිනිස් සාකච්ඡා කරා සාකච්ඡා කරලා එය පැහැදිලිව A to Z පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ தත්ත්වය පිළිබඳව ඔහුට ආබෝධයක් ලබා දුන්නා විදේශී යාත්‍රා මහලු අල්ල නැහැටි ජාතන්තර මුහුදේ අපේ මුහුදේ ඒවා අපට ඒගොල්ල කොටසක් ලබා දෙන හැටි ඒ වගේම ඒ අය මොන වගේ පන්න ක්‍රමද භාවිත කරමින් ඒ වැඩ කටයුතු කරන්න කියලා ඒ පිළිබඳව ඒ අය වීඩියෝ ඒ කියන්නේ වීඩියෝ ඡායාරූපව
ඔහුට දෙන සුදානම් වුණා. ඔහු මේ සියල්ලම අහගෙන හිටියා. අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඒ දීවරය කිව්වා කිසි ගැටලුවක් නැහැ. ඔබතුමාලා කියනෝ නම් අපට මෙන්න මේ ක්‍රමෙන් ඈත් වෙන්න කියලා අපි හෙටම ඈත් වෙන්න කැමති. නමුත් අපි හුරු වෙලා තියෙන්නේ මෙන්න මේ කර්මාන්තයට. අපේ ජීවිතේ මේ කර්මාන්තේ. අපේ ජීවිතේ මේ මුහුද. අපේ දරුවන්ගේ ජීවිතේ මේ මුහුද. අපේ අසල්වැසියන්ගේ ජීවිතේ මේ මුහුද. ඒ නිසා අපට මුහුදත් එක්ක තියෙන අවියෝජන සම්බන්ධතාවය මෙතනින් කඩන්න බෑ. ඒ නිසා ගන්න මේ බෝට ටික. ගන්න අපේ පෞල්ල වාක්‍යම් තමුන්නාසලා දෙන්නකට අපේ විකල්පයක්. අපි ඕන මොහොතක මෙතනින් ඉවත් වෙන සූදානම්. මොකද්ද ඔහු කිව්වේ? ඔක් කිසිම කතා කටුවත් කටක් හෙල්ලුවේ නැහැ. අහුන්කම් දුන්නේ නැහැ. ඔහු ආවා. ඔහු ආවා. ඒ නිසා අපි කියනවා තමුන්නාසලට මේ සම්බන්ධයෙන් අබමන් කොනක හරි අවබෝධයක් කර්මාන්ත ගැන දීවරය ගැන යැපෙන මිනිස්සු ගැන එහෙම තියෙනව නම් කැක්කුමක් තියුනම් කවදාවත් මේ වගේ මාරාන්තික පනස් සංශෝධනයක් දීවර කර්මාන්ත වෙනුවෙන් ගේන්නේ කියන එක මම පැහැදිලි කරලා කියන්න ඕන. ඒ වගේම මම අහනවා අමාත්‍යතුමාගෙන් දීවර අමාත්‍යංශයක් ස්ථාපිත කරලා තියෙන්නේ ඇයි? දීවර අමාත්‍යංශයක් ස්ථාපිත කරලා තියෙන්නේ වෙන මොකටවත් දෙවි මහජන මුදල් වසරක් ගානේ කෝටි ගානක් වෙන් කරලා අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු ලේකම්වරු නියෝජ්‍ය ලේකම්වරු අතිරේක ලේකම්වරු අධ්‍යක්ෂකවරු මේ වගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරු අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂවරු මේ විදියට විශාල ප්‍රමාණයක් දහස් ගානක් මේ අමාත්‍යංශයට ගොනු කරලා තියෙනවා යොමු කරලා තියෙනවා. මම අහනවා දිවල් කර්මාන්තේ ප්‍රශ්න ලෙස දියුණු කරන්න සංවර්ධනය කරන්න නේද ආරම්භ කළා තියෙන්නේ දිවල් අමාත්‍යංශයක්. ජාතික ආර්ථිකයට දිවර දායක වන පංගුව වසරින් වසර වැඩි කරන්න නේද අමාත්‍යංශය පිටලා තියෙන්නේ. දිවර කාර්මිකයා ඉහළට ඔසවලා තබලා දේශීය ජල තීරයෙන් එහාට ගිහිල්ලා ජාතන්තර මුහුදේ අස්වැන්න වැඩි වැඩියෙන් නෙලාගෙන නේද අමාත්‍යංශය පිටලා තියෙන්නේ. කර්මාන්ත යැපෙන දිවර පවුල් නගා සිටුවලා ඔවුන්ට පළදායක අනාගතයක් උදා කළ දෙන්න නේද අමාත්‍යංශය පිටලා තියෙන්නේ. දිවර කර්මාන්ත ආසිත විද කර්මාන්ත වැඩි දියුණු කරන්න සහ දේශය හා සමස්ත ජනතාවගේ සුභ සිද්ධියට අදාළ තවත් බොහෝ පරමාර්ථිෂ්ඨ කරන්න නේද ඔබතුමාලා පිටුල තියෙන්නේ. එහෙම පරමාර්ථ මත අමාත්‍යංශය පිටුල තියෙනවා නම් මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ කරන්නේ? මං තමුන්වාසලගෙන් ප්‍රශ්න කරනවා. මේ රටේ බලයට පත් කරපු කිසිම ජනාධිපතිවරයෙක් වරියක් අගමැතිවරයෙක් වරියක් දීවර අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මම විශ්වාස කරනවා කිසිම කෙනෙක් මේ අරමුණු පිළිබඳව හරි වැටහීමක් හිටියේ නැහැ. මේ සම්පූර්ණ සියල්ල පැත්තකට දාලා විදේශ රටවල් වල ඒ සල්ලි මල්ලට ඒ ආධාර වලට ඒ උපකාර වලට ඒ ණය වලට තනි කරන වාල් වෙලා තමන්ගේ ආත්ම කරුත්වය අභිමානය පාව දීලා අහිංසක දීව ජනතාවගේ අභිමානය පාව දීලා එය වහල් බාරපත් කරලා තමුන්නාසල කටයුතු කරගෙන මේ යන්නේ. ඒ නිසා අපි කියනවා මේ අපරාධෙන් ගැලවෙන්න එකම අද වෙනතුරුත් කිසිම දීවර මාත්‍රයකට පුළුවන්කමක් ලැබුණ නැහැ. මෙන්න මේ කර්මාන්තය නගා සිටවන්න දිනු කරන්න ජාතික ප්‍රතිපත්තියක් හදන්න. නමුත් අපි මේ කටයුතු 2005 අවුරුද්ද කරා. නමුත් අද ඒක හමස් පෙට්ටියට ගිහිල්ලා ඒක මිහිතන් කරලා තියෙන්නේ. ඒ නිසා අඩුම ගානේ ඒක හරි අරගෙන කොහෙන් හරි අරගෙන ඒක සංවර්ධනය කරලා ඒක රටට ගැලපෙන විදියට හරි හදන්න නිහතමානී වෙන්නේ කියලා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ නිසා මට ගැටලුවක් තියෙනවා. අද වර්තමාන දීවර අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍යවරයාත් මට දීවර රාජ්‍ය අමාත්‍යවරය ගැන ප්‍රශ්නයක් නැහැ. මට ගැටලුවක් තියෙනවා. අද මේ දීවර අමාත්‍යවරයාට සිද්ධ වෙලා තියෙනවා රටේ ඉන්න ඉහළම බලධාරීන්ගේ වහල්ලු බාටපත් වෙන්න. ඔහුට ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. ඔහුට හැකියාවක් තිබුණත් අදහසක් තිබුණත් ආබෝධයක් තිබුණත් ඔහුට ක්‍රියාත්මක වෙන්න බෑ. ඔහු දඬු අඬුවකට හිර කරලා තියෙනවා. මා පෞද්ගලිකව දන්නවා ඔහුට කියා ගන්න බැරුණාට
ඔහුගේ හැඟීම් වලින් ඔහු ක්‍රියාකලාපෙන් මට තේරෙනවා අද ඔහු හිරකරුවෙක් බවට පත් වෙලා තියෙනවා ඔහුට උමනා දෙ කරන්න දෙන්නේ නැහැ ඒ නිසා මේක මහා අපරාධයක් අපේ දීවර ක්ෂේත්‍රය විනාශ වීමට මම කියන්න ඕන ජාතන්තර මූදු පමණක් නෙවී අපේ හැතැම් දෙසිය තුලත් ජල දීර තුලත් ජාතික හා ජාතන්තර නීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් විදේශ යාත්‍රා ඉන්දියන් තායිවාන් කොරියන් ජපාන් චීන සිය දහස් ගණන් ඔව් ඉහළම තාක්ෂණයේ ගෞරවමතුමා ඔබතුමා තේරුම් ගන්න යොදා ගනිමින් මස් සම්පත ජාතික වජ්ජාතන්තරවත් විනාශ කරනවා විදාකාර නීති විරෝධී පන්න ක්‍රම අපට මේවාවේ ඔබතුමාලගේ දිය රමාත්තන්සේ විසින් හඳුන්වා දුන්නේ අරගොල්ල කරපු අතීතේ ඊට වඩා බරපතල විදියේ නීති විරෝධී පන්න ක්‍රම උපයෝග කරගෙන මස්ස සම්පත මුළුමනින්ම කොල්ල කනවා සුද්ධ කරනවා ඉහගඳ කන්නේ ඔබාගල නෙවි තනිකරම ඉහගඳ කනවා අපේ සාගර කලාපයට දිනපතාම සංක්‍රමණය වෙලා මස් සම්පත නවීන ඇටුම් යොදලා අද කොල්ල කනවා ජාතන්ත්‍ර වශයෙන් සහ ජාතික වශයෙන් ඒ නිසා අපි කියන්න ඕන මෙන්න මේ උක්ත රටවල දේශී ජල තීරේ අද ඇමතිතුමා එහෙම මාළු නැහැ අද චීනේ කොරියාවේ තායිවානේ ඉන්දුනීසියාවේ ජපානේ දේශී ජල තීරේ මාළු සතෙක්වත් නැහැ සියල්ල මේගොල්ලා ඉහෙළම තාක්ෂණය දාගෙන සුද්ධ කරලා විනාශ කරලා අවසානයි මාලදිවයින හර්ණයෙන් පස්සේදී මාලදිවයින හර්ණයෙන් පස්සේදී ඒ සියලුම මස් සම්පතේ ගොල්ලා කොල්ල කාලා විනාශ කරලා ඉවරයි ඒක නිසා අපට මතලා තියෙන්නේ අද අපි අන්නේ කොල්ලයට සහයෝගි දෙමින් පන්න රිලවුන්ට ඉනිමන් හදමින් අද අපි ඒගොල්ලන්ට මෙහෙ ඇවිල්ලා ඒක රිස්සේ කොල්ල කන දෙන වගේම ජාතන්තර මුහුදට අපේ ඇට යන්න තියෙන එක වළක්වලා ඒගොල්ලන්ට ඒ වැඩේ කටයුත්ත ඍෂියාකාරෙන් කරගෙන යන තමුන්නාසලා ඊට කට දවසලා තියෙන එක නිසා මේ පණත් කැටුම්පතෙන් ඔබතුමා කාර්යයට මේ දිගින් දිගටම කිව්වා ඔබතුමා අපේ ඇයට මගෙන් ගන්න වෙලාව ප්‍රශ්න නැහැ වෙලාව ගැටලුවක් නා දිගින් දිගටම කිව්වා මේ අපේ ඇයට යන්න තියෙන අවස්ථාව අහිමි කරනවා ඒ වගේම දඩමුදල් විශාල වශයෙන් වැඩි කළා කියලා දැන්ට අපේ බෝට්ටු තියෙන 1615යි අපිට යන්න අවසර තියෙන ජාත්‍යන්තර මුහුදට ඒ 1500ක වගේ ප්‍රමාණයක් තමයි යන්නේ ඒ ටිකට පමණයි මේ නීති රීති අදාළ වෙන්නේ ඒ වගේම අපි පැහැදිලිව කියනවා මේ ඒ ඇයට අපේ තියෙන මේ ප්‍රමාණයට දඩමුදල් වැඩිවීම සුළු වශයෙන් වෙලා තියෙනවා ඒ කියන්නේ අඩි 20 මීටර් 24ට අඩු බෝට්ටු වලට දඩමුදල් වැඩිවීම සුළු වශයෙන් තියෙන්නේ ඒ වගේම මම කාලෙ දෙන්නා මම කියන්නේ ඒ වගේම මේ දඩමුදල් ඊට වඩා ඉහළ යාත්‍රා වලටයි පනවල තියෙන්නේ දැන් මම කියන්නේ අයිත් එක මේක යුරෝපා සංගමයේ ඔබතුමා කිව්වට අපි යටත් වීමක් නෙමෙයි අපිට මේ තහනම ඉවත් කර ගැනීමෙන් ඩොලර් මිලියන 100කට වැඩිය අපේ දීවරයන්ට ලැබෙනවා වාර්ෂිකව. නෑ මම තමුන්නාන්සේ ලබා ගන්න තියෙන එක කාරණයක් මේක. මම තමුන්නාන්සේ මේකට අවශ්‍ය නවීන තාක්ෂණය සියලු මාංශ වලින් දීලා තියෙනවා. නෑ මම කියන්නේ ඔය ඩොලර් මිලියන 100 ඔය ඩොලර් මිලියන 100 මතද අපි යැපෙන්නේ. අපේ දීවර අමාත්‍යංශය අපේ දීවර අමාත්‍යංශයට දැක්මක් හැකියාවක් පුරුද්දක් නැද්ද? වෙන විකල්ප වලට ගිහිල්ලා වෙන විකල්ප වලට ගිහිල්ලා අපට එහෙම වෙන විකල්ප වලට ගිහිල්ලා ආදම් හොයාගන්න අපට වැඩ මම කියලා දෙන්නම් ඒකත් මම කියලා දෙන්නම් ඒකත් අපට තියෙනවා ඒ නිසා අපි කරපු දේ මේ යුරෝපීය හවුලේ ඔය සොච්චම් මුදලට යට වෙලා අපි ආත්මකරුත් අභිමානයේ පාව දීලා දීවරින්ගේ ජීවිත විනාශ කරන්න කැසකවන්න එපා කියලා මම තමුන්නාසගෙන් කරුණාකරලා ඉල්ලනවා අපට මම මගේ කාලේ නෑ මගේ කාලේ මම දෙන්නම් ප්‍රශ්නයක් නෑ ඔබතුමා දිගින් දිගට මේ අසත්‍ය ප්‍රකාශයක් කරගෙන මම කියන්නම් මේක මේ අපි කොහෙවත් පාවල දීමක් සිද්ධ වෙන්නේ නෑ මේ දීවරයන් ඇයි නැත්තේ නෑ මගෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න අපි මේ දීවරයන්ට නීති රීති පද්ධතියක් හඳුන්වලා දීලා තියෙනවා ජාත්‍යන්තර මුහුදේ මේ කටයුත්ත කරන්න කිසිම බාධාවක් නෑ ඒ කියන්නේ අනවසරයෙන් වෙනත් රටවල් වලට ඇතුල් වුණොත් විතරයි හිතුමතා ඒ කියන්නේ VMS යන්ත්‍රය අක්‍රිය කරලා වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඒ කටයුත්ත කරොත් විතරයි මේ දඩමුදල් තියෙන්නේ. ඒකත් සුළු වශයෙන් වැඩිවීමක් තියෙන්නේ. මේක තියෙනවා. ඒ දඩේ නැත්තේ නැහැ. ඒක ගහගන්න ඒක ගහගන්න ඒගොල්ලෝ නෙවතුමා. ඊළඟට අනිත් එක මේක අපිට මහා බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. දිනේෂ් කුණාද නැමත් මත් කිව්වා මේ මිලියන 25 මිලියන 50 මේව නැහැ. මිලියනය
මේ තියෙන එක පොඩි වැඩිවීමක් විතරයි ඒකත් අපි සියලු තාක්ෂණයේ දීලා හිතාමතා අනවසර මුහුදු තීරයකට ගියොත් විතරයි මේ දඬුවමට යටත් වෙන්නේ ඒකත් මේ උඩා බෝට්ටු ප්‍රමාණයකට නැත්නම් අපේ තියෙනවා 64000ක් විතර බෝට්ටු ප්‍රමාණයක් ඒවට අදාළ වෙන්නේ නැහැ අපේ කලාපයේ කිසිම ආකාරයක අදාළ වෙන්නේ නැහැ ඒ වගේම තමයි අපේ රටට වෙනත් විදේශ රටවල බෝට්ටු ආවොත් බෝට්ටු නේ වයින්නේ අතරම නැව් අපි ඒවට වෙනම විදේශ යාත්‍රාවලට දඬුවම් දීමේ වැඩපිළිවෙළක් තියෙනවා ඉන්දියාවේ ප්‍රශ්නේ විතරක් අපි දැන් ගැටලුවක් වෙලා තියෙන එක අපි වෙනම සාකච්ඡා කළා ඒකටත් අපි දැවැන්ත දැඩි ලෙස ඒ විරෝධය ඒ අයට දඬුවම් ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා අමතුමා තේරුම් ගන්න ඕ දැන් මම පැහැදිලිව කිව්වා දැන් මේකේ දැන් මේ පළවෙනි පිටුවේම නෑ මේ පළවෙනි පිටුවේම අමතුමා මේ ඉන්නකෝ අමතුමා දැන් මේකේ මේ දැන් මේ සංශෝධනේ මේ අමතුමා මේ සංශෝධනේ පළවෙනි පිටුවේම පැහැදිලිව තියෙනවා 25 හත පන මේ පනතේ 61 එක ත වගන්ති අටතේ සාධන යම් නියෝගයක් ශ්‍රී ලංකා ජල තීරයෙන් පිටත උල්ලංඝනය කළ ඉතින් මේ කවුද උල්ලංඝනය කරන්නේ අපේ දීවරය උල්ලංඝනය කරන අපේ ජල තීරයෙන් පිටත ගිහිල්ලා එතකොට ඒ ඒ කියන්නේ ඒ ඒ දඩ ගහන්න ඕනේ ඒගොල්ලනේ අපි මොකද දඩ ගහන්නේ මේ වගේ ප්‍රකාශයක් කිරීම පිළිබඳව මොකද මේ අපි දීවර නියෝජිතයන් සමග සාකච්ඡා කළා තමයි මේ කටයුත්ත කරේ මේකට හසු වෙන්නේ මේ අපේ යන බෝට්ටු 1500න් විතර අවුරුද්දකට බෝට්ටු 4-5ක් මේ වැරදි වැඩේ කරනවා අපේ අය දැන් යන්නේ නැහැ එහෙම අපේ අයට ඒ තාක්ෂණය තියෙනවා ඒ වැරද්දක් කරොත් විතරයි අපි දඬුවමක් දෙන්නේ මේක අනවශ්‍ය විදිය මේ ලොකු බරපතල ප්‍රශ්නයක් නෙමෙයි මේ අපි බෝට්ටු තුනක් ගන්න මේක මාර විදියට කටයුතු කරා මාර අපරාධයක් මේ කරන්නේ මං කියන්නේ එකයි නෑ නෑ මේකේ තියෙනෝනේ මේකේ තියෙනෝනේ මේ කියලා මේ පන්තනේ කියලා තියෙන්නේ මේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් කරන්න එතුමා නෑ නෑ එතුමා කොහොමද නෑ ඉන්නක මම ඔබතුමාගේ අපේ දීවරයන් 99ක් මේ කටයුත්තේ ඉතාමත් සාර්ථකව යෙදෙනවා කීප දෙනෙක් බොහොම 100ට එකක්වත් නෑ ගරු සභාපතිතුමනි හිතාමතාම අනවසරේම VMF එක ඕෆ් මේක නවත්තලා මේ යන අනවසර මූදු තීරයට VMF නවත්තලා ඔබතුමාගේ එහෙම අහු වෙන අයට විතරයි මේ දඩය හිමි වෙන්නේ එහෙම නැතුව බෝට්ටුව කැඩලා ගියාටවත් ජාත්‍යන්තර මූදේ ගිහිල්ලා මාළු ඇල්ලීමටවත් කිසිදු තහනමක් නැහැ ඒක පුළුවන් මම ඔබතුමාගේ අහන්නම් ඇයි VMF දුන්නේ MS එක දුන්නේ ඒගොල්ලන්ට තාක්ෂණයේ අවශ්‍යයි පොඩ්ඩක් ඉන්න VM දැන් ඔබතුමා දන්නවද මට පුළුවන් ඔබතුමා කියන්න VMS එකෙන් මොකද කරන්න වැඩේ කියන්නකො VMS එකෙන් මේ යාත්‍රාව තියෙන දැන අපි කොළඹින්දගෙන අපිට දැනගන්න පුළුවන් ඒ වගේ මේගොල්ල පොඩකින් ඒගොල්ල යම් ආකාරයක වැරදි මුහුදු තීරයකට යන්න යනවා නම් තහනම් කලාපයකට ඇතුල් වෙන්න යනවා නම් අපි ඒකට දැනුම් දෙනවා දැනුම් දීලා එතන ඉහට ගන්නවා VMS order base පොඩකින් VMS එකෙන් කරමුද තමා ඔබතුමා දැන් දෙගින් දෙකටම කතා කරන්න බෑ මේක දැන් ඔබතුමා කාලය අවසානයි කරුණාකරලා කතා අවසන් කරන්න එතුමා ඔයකට උත්තර දෙයි නෑ මෙහෙම නෑ 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 එතුමා මට කිව්වා හරි දැන් ඔබතුමාට විනාඩි 3කට වැඩිය මම කාලය දීලා තියෙනවා එතුමාට බාධා කර එතුමා මට කිව්වා එතුමේ කාලය මට දෙන්නම් කියලා ඉවරයි හරි එතුමා දැන් විනාඩි 2ක් එකම වාර දෙකක් කතා කරලා දෙනවා මේක දෙගින් දෙකට යන්න බෑ ඔබතුමා කතා කරලා අවසන් කරන්න අදාළද කතා කරලා අවසන් කරන්න මම කතා කරලා මේ අදාළ දෙන්න ඔබතුමා කතා කරලා අවසන් කරන්න කරුණාකරලා ඉතමුතුම අවසන් කරන්න කියලා මේ මාර වැඩ කරන්නේ නේක ප්‍රගාණේ ගත්ත හරි තවත් විනාඩියක් දෙන්න ඔබතුම කතා අවසන් කරන්න මේ VMS එක මම තමා පැහැදිලිව කියනවා අපේ දීවරයන් මීට ඉස්සෙල්ලා චන්ද්‍රිකා උපකරණ තාක්ෂණ යොදාගෙන මාළු ඇල්ලුවා ඒක ආරක්ෂා ලැබුණා මාළු බිම් පිළිබඳව එකෙන් ඒගොල්ලන්ට වැටීම ලැබුණා මේ VMS එකෙන් එහෙම දෙයක් නැහැ මේ VMS එකෙන් කරන්නේ මොකක්වත් නෙවී ජාතන්තර මුහුදට ඇතුළු වෙලා අපේ ඇතුළු වෙනකොටම තමුන්නාන්සලට මේක දැනුවත් වෙනවා පරස් ගාලා මුලස්ථානට අන්න එතකොට කියනවා උතනින් ඉවත් වෙයලා කියලා වෙන මොකුත් නෙවී අදවතුමා තේරුම් ගන්න ජාතන්තර මුහුදේ අපට කිට්ටු වෙන්න බෑ ඒ කියන්නේ ඉන්දුනීසියානු කොරියන් තායිවාන්
මේ නැව් විශාල ප්‍රමාණයක් අද ඇතුම් කරලා තියෙනවා පෑඩ් දාලා තියෙනවා ඒ ඒ පෑඩ් දාපු නිසා ජාතන්ත්‍ර මුහුදිනලා අපේ මුහුදට දේශීය දල తీරට ගරු ඇමතුමනි තේරුම් ගන්න සංක්‍රමණික මස්යන් එන එක මුල් වලින්ම වළකින්න මොදෙන් දියා ගන්න අපේ මිනිසුන්ට සිද්ධ වෙන්නේ මේ 203 විතරයි ඉන්න පුළුවන් වෙන්නේ මේක අපරාධයක් මං කියන්නේ එකයි මේ නතුව මේ 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 නිකම් මේ වෙන හිසතන කතා කරනෝ මේ නෙවි ඒක නිසා මා විශේෂයෙන්ම කියනවා මේක අපරාධයක් කියලා ඒක නිසා මෙන්න මේ කර්මාන්තය කර්මාන්ත යෙදෙන 240,000ක් දීවරයෝ මේ තුරින් පාට වැටෙනවා ඒ වගේම කර්මාන්ත යපෙන දීවර පවුල් 300,000ක් සහ සමාජික 115,000ක් මේකෙන් වින මේ මේකෙන් මහමකට වැටෙනවා කර්මාන්තාස්ත කර්මාන්ත කරන කරවල උඹල කඩ ඒ වගේම වියලි හාල් මැස්සන් ඒ විනදාම් කරන පාර්භෝකියෝ මහා පාඩ වැටෙනවා මහා ඛේද වාදිකක් තමයි මේ 50 සංසදෙන් තුලින් සිදුවෙන්නේ කියන එක මම පැහැදිලිව කියනවා ඒ වගේම මම ඔබතුමාට කියන්න ඕන අවසාන වශයෙන් මම මත්තා විනාඩි 2ක් දෙන්නකෝ නෑ ඔබතුමාට දැන් විනාඩි 5ක් දුන්නා දෙපැත්තට බෙදලා මම මත්තා විනාඩි 2ක් දෙන්නකෝ මේ නිකම් එකක් නේ මේ මේ ඉක්මනට අවසන් කරන්න ගන්නවා හරි මම කතා කරන්නම් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මත්තා බොහෝ කරුණු කියන් තියෙන ක්‍රන්දියක් නෑ ඉතින් මේ මේ වෙච්ච වැඩේට මම කියන්නේ මේකයි සමුන් නාන්සලට ඇයි බැරි 1979 ඒ දීවර බෝට්ටු ආඥා පනත ක්‍රියාත්මකන් බැරියයි අද ඒකේ පැහැදිලිව තියෙනවා ප්‍රතිපාදන කිසි ගැටලුවක් නැහැ ඕ ඉන්දියානු යාත්‍රා පිළිබඳව ක්‍රියාත්මක වෙන්න කිසිම ගැටලුවක් නැහැ අත්රංගුවට ගැනීම මතවාද තබා ගැනීම අපදීම් යාත්‍රාම්පට සියල් රාසන්තික කිරීම අමාත්‍යංශය සහ ආරක්ෂාංශවලට සියලුම නීති රීති බලතල පාර්ල තියෙනවා මේකේ 28 වෙනි වගන්තිය ඒ වගේම මේකේ 3-18 වෙනි වගන්තිය ආයන 19-1 මෙන්න මේ වයින් කිසිම ගැටලුවක් නැහැ කිසිම ගැටලුවක් නැහැ රාසන්ත ගන්න පුළුවන් අයිතියක් මේකේ ලැබිලා තියෙනවා ඇයි මේක ගන්න නැත්තේ මේක නැතුව වෙන වෙන වටපිට අධ්‍යාපන හරියන්නේ නැහැ ඒක නිසා තඹුන්නාසල හරියට කොන්ද කෙලින් තියාගෙන කාගේවත් බලපෑමකටත් දෙන්නේ නැතුව මේක රාජාන්තික මැදිහත් වෙලා මේක බිඳුවෙ නැත්තම් අපට මහා ඡේද වාචකයට මූණ පාන් සිද්දෙනවා අවසාන වශයෙන් ඉල්ලීම කරනවා මෙන්න මේ දේවල් ටික මෙන්න මේ දේවල් පැත්තකින් දාන්න දාලිවරලා දීවරයෙන් තමන්ගේ රැකියාව බාධාත්මක පරිදි මසුන් නැතුළු අජීවී ජලජී සම්පත් දුකාලන විනාශන පන්ක්‍රමයන් නවත්තාලමින් දීවරයාට දීවර කර්මාන්තයේ රැකීම අරමුණු කරගත් ජාතික දීවර ප්‍රතිපත්තියක් සකස් කරන්න රටේ සෛරි භාවයත් නීත්‍ය විදේශී ප්‍රතිපත්තිය මත මුල් ධර්මයන් උල්ලංඝනය කරමින් රටේ ජාතික ආදායම අහිමි කිරීමට උතුරු නැගෙන දීවරයාට බලපාන ගැටලු ලෙස පවතින ඉන්දියානු දීවර ආක්‍රමණය නතර කිරීමටත් උතුරු නැගෙන දීවරන් ලංකා මුදි සීමාවේ රැකියා කරගෙන යාමට අවශ්‍ය ආරක්ෂා රැකවරණ ලබා දීමටත් මැදිහත් වෙන්න යුරෝපා සංගමය මගින් පනව ඇති කොන්දේසි මෙරට දීවර කර්මාන්තයට අහිතකර බලපාලා තියෙනවා මේ අහිතක තත්ත්වයන් වෙනස් කර මේ දීවර නිෂ්පාදන ජාතන්ත්‍ර වෙළඳ පොළට ඇවීමට අවශ්‍ය ඉදිරිපස්තාව පුල් කර ගැනීමට ජීවරයත් දීවර කර්මාන්ත සැගැන්වීම වෙනුවෙන් රජයේ මැදිහත් වෙන්න කිලිමක් කරනවා ජනමුදු මස් සම්පත එලා ගැනීම ඉදිරිපස්තා බහුදින යාත්‍රා හිමියන් අතලොස්සකට හිමිවන පරිදි සමාගම් වල ලියාපදිංචි කිරීමේ කුමන්ත්‍රකාන යෝජනාව බහුදින යාත්‍රා හිමියන් විශාල පිරිසකට අහිතකර බලපාන බැවින් ඒක ක්‍රියාමාර්ගය නවත්වන කිලිමක් කරනවා කර්මාන්ත කරන ජනතාවට කනගාටවන මෙන්න මේ සංශෝධනය මුළුමනින්ම මේ සංශෝධනයට විරුද්ධ වෙමින් ඒ සංශෝධනය ප්‍රතික්ෂේප කරමින් දීව ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ බොහොම ස්තුතියි